පටිගත කළ උත්තම දේශනාව. තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ යම්කිසි ධාතුන් වහන්සේලාට ආවතේව කිරීම පිළිබඳව කලක්කේ ආවතේව කරගෙන ගියා. දැන් එයාට ඉතින් අමාරුයි කියලා මේ කරන්න ඉතින් මේකත් ඇරලා ඉතින් නිදහස් වුණොත් පාපයද්ද සාපයද්ද කියන එකයි මේ අහන්නේ. එහෙම දෙයක් නැහැ. මොකද යම්කිසි කෙනෙක් යමක් කරනකොට ඒක දැනගන්න තමන්ම ඕනේ. තමන්ටම දැනගන්න පුළුවන්. මනසාතේ පසන්නේන බාසතිවා කලෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාවනපායිනි. අනිකාර්ණේ මනසාචේ පදුට්ටේන බාසතිවා කලෝතිවා තතෝනම් දුක්ඛමං වේති චක්ඛංගෝ හතෝ පදං. දැන් මෙතන වෙන්නේ පදුට්ට මනසකින් යම්කිසි දෙයක් කරනවා නම් කියනවනම් ඒක පාපයක්. ඉතින් පදුට්ට මනසින් කරන දේ සහ තමන්ට බැරිකම නිසා අත්හැරලා දෙන එක ප්‍රසන්න මනසින් නම් කරන්නේ. මම මේ බැරිකම නිසා බුද්ධෝපස්ථාන ආදිය කරන්න මට බැරි හින්දායි මම මේ අද මේක නවත්තන්න විවේකයක් ගන්නෙ. ඉතින් මට පුළුවන් හැටියට මම මේ යම්කිසි මම කරන්නා මේ කටයුත්ත මේ ධර්මානුකූලව ගෙනියනවා මැරෙනකන් කියලා හිතාගෙන හිටිය කිරුවට කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්න බැරි ඒවා කරන්න ගිහිලා ඉතින් අමාරු වැටෙන්න ඕනේ නැහැ. වයසට ගියාට පස්සේ දැන් මේ යම්කිසි සමහර මේ වෙන්නා තියෙන්නේ මේ ධාතුන් වහන්සේලාට පූජෝපහාරයක් දිගටම පන්සලක සිද්ධ කළා කියලා. සමහර මේ පූජෝපහාර විවිධ ක්‍රමයෙන් කරනවා. පැරණි ඔය යම්කිසි ආකාරයෙන් ඔය මේ සංගීත ක්‍රම, ඒ කියන්නේ ඒවා තිබුණ කලා ශිල්ප. ඒ කලා ශිල්ප අනුව බෙර හේවිලි ගැහිලි හොරණෑ පෙවිලි මේ ආදී වශයෙන් විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒවන් කිසි ගරු උපහාර පූජා කියලා කොටසක් ආදී පටන්ගෙන කරගෙන එනවා. සමහරවිට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. මේ මහත්මෙක් මේ විග්‍රහ කළ කවුරු හරි මේ විග්‍රහ කළා තියෙන්නේ. ඒ කොයි එක හරි කමන්නේ. තමන්ට කරන්න බැයි නම් බැරි අවස්ථාවලපත් වෙලා තිනම් බැරි නිසා පුළුවන් කෙනෙකුට ඒ ටික කරගන්න ඉඩ ඇරලා තමන්ට පුළුවන් සත්කාරයක් කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද බැරි වුණාට පස්සේ යමක් කරගන්න බැරි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙන පුටුවෙන්වත් නැගිටින්න අවශ්‍ය නැහැ කියලා පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ වඩනකොට ඒකාන්තයෙන් නැගිටින්න නැහැ නිගලුවා. නමුත් අසනීප වෙලා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වෙන අදින හා හොව ඉන්න නැගිටින්න එපා හොම ඉන්න කියලා මම අරගන්න මේ දෙන පුටුවක් කියලා උන්වහන්සේම තමල්ට ඉඳගන්න පුටුවක් නැත්නම් ඒ අවශ්‍ය කරන දේ කරන්න වාඩි වෙලා දුක සැප අහලා හිටන් ඒ ආදී වශයෙන් කරන අවස්ථා තියෙනවා. අසනීප වීම, ලෙඩ දුක් හැදීම, බැරි වීම නිසා ඒවට මේ සාසනේ ඇවෙත් නැහැ. ඒවට මේ සම්පූර්ණ සානිය තියෙනවා. ඉතින් ඒ නිසා ඒවෙන් සිත කල කිරව ගන්න එපා. මේක මම මේ කරන්නේ නැහැ කියලා. බැරි නිසා බැරි නම් ඉතින් බැරි නිසා තමන්ට පුළුවන් මට්ටමේ දෙයක් කරන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.